ආයුබෝවන් දරුවනේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ නිපුණතා මට්ටමක් පිළිබඳව නිපුණතා අංක 8 ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව තහවුරු කරයි මෙම නිපුණතා යටතේ නිපුණතා මට්ටම් දෙකක් අද දවසේ ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරවල පැවැත්මට රක්ෂණ සේවාව වැදගත් වෙන්නේ කෙසේද කියන එකත් රක්ෂණයේ ප්‍රායෝගික භාවිතයට වහල් වන රක්ෂණ මූලධර්ම පිළිබඳවත් අද අපි මේ කාල සීමාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම තුළින් මේ පාඩමට ඕගොල්ලෝ හොඳින් ඇහුම්කන් දීලා මේ පාඩම සඳහා සක්‍රියව දායක වුණොත් ඔබලන්ට රක්ෂණ සංකල්පය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේ. ඒ වගේම රක්ෂණ සංකල්පයත් එක්ක සම්බන්ධ වෙන වැදගත් සංකල්ප තියෙනවා. වැදගත් සංකල්ප පිළිබඳව මේ විභාගෙදීත් ඔබෙන් අවධාරණය කරනවා. ඒ නිසා ඒ සංකල්ප පිළිබඳව අවබෝධයක් ඔබට මෙහිදී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම රක්ෂණය ව්‍යාපාරවලට කොච්චර වැදගත්ද කියන එක මේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රක්ෂණ මූලධර්ම ඒවා නිදසුන් ඇසුරින් පැහැදිලි කරනවා. ඒ නිසා රක්ෂණ මූලධර්ම සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලබා ගැනීමට මේ පාඩම තුළින් හැකි වේ. ඒ නිසා ඔබ මේ කාල සීමාව මෙතන රැඳිලා ඒන් ඵලදායමක් ඔබේ දැනුමට එකතු කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ව්‍යාපාරවල පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව. දරුවනේ ඔයගොල්ලෝ දන්නවද මේ රක්ෂණය කියන සංකල්පය ලෝකයේ මුලින්ම ආරම්භ වුණේ කොහේද කියලා? මේ රක්ෂණය කියන සංකල්පය ලෝකයේ මුලින්ම ආරම්භ වුණේ ඉතාලියේ. ඉතාලිය ගැන කියනකොට අද නම් ටිකක් බයත් හිතෙනවා නේද? නමුත් මේ රක්ෂණ සංකල්පය මුලින්ම ආරම්භ වුණේ ඉතාලියේ. ඉතාලියෙත් නැව් සමාගම් ආශ්‍රයෙන් තමයි මේ සංකල්පය ආරම්භ වුණේ. නැව් සමාගම් හිමියන්ට තමන්ගේ නැව් විනාශ වුණොත්, මුදුපත් වුණොත් ඒක විශාල පාඩුවක්. නැවක් කියලා කියන්නේ විශාල වටිනාකමක්. ඒ නිසා ඒ නැව් සමාගම්වල හිමිකරුවන් එකතු වෙලා අරමුදලක් ඇති කරගත්තා. ඒ අරමුදලින් යම් නැව් සමාගමක හිමියෙකුගේ නැවක් හානියට පත් වුණොත් ඒ සිදුවන පාඩුව අර රක්ෂණ අරමුදලෙන් ඒ අදාළ පුද්ගලයාට මුදල් ලබා දෙනවා, වන්දි ගෙවනවා. ඒ ආකාරයට තමයි මේ රක්ෂණය කියන සංකල්පය ආරම්භ වුණේ. නමුත් මේක ව්‍යාපාරයක් හැටියට මුලින්ම ආරම්භ වුණේ එංගලන්තේ. එංගලන්තයෙන් තමයි අපිට ගොඩක් ව්‍යාපාරවලට අදාළ සංකල්ප බිහි වෙලා තියෙන්නේ. නමුත් ව්‍යාපාරයක් හැටියට ආරම්භ වුණේ මේ රක්ෂණ සංකල්පයත් මේ එංගලන්තේම තමයි. රක්ෂණය ව්‍යාපාරවලට අවශ්‍ය වන උපකාරක සේවාවක්. ඇත්තටම ව්‍යාපාරවලට විතරක් නෙමේ, සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ පෞද්ගලික ජීවිතයේත් අපි ඕනෙම පුද්ගලයෙකුට මේ රක්ෂණය කියන දේ අවශ්‍ය වෙනවා. තමන්ගේ දේපල රක්ෂණය කරගන්න, තමන්ගේ ජීවිතය රක්ෂණය කරගන්න, රක්ෂණ කරගත්තාම ඒකෙන් ප්‍රතිලාභ ලබා ගන්න, මේ පිළිබඳ දැනුම සාමාන්‍ය පුද්ගලයන්ටත් ඉතාම වැදගත් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී දරුවනේ අපි අපේ විෂයේදී රක්ෂණය ගැන කතා කරන්නේ ව්‍යාපාරවලට අවශ්‍ය වෙන උපකාරක සේවාවක් විදියට. ඒ නිසා සමහර විට සාමාන්‍ය ජීවිතයේ අවශ්‍ය වෙන දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ මෙතනදී. ව්‍යාපාරවල පැවැත්මට රක්ෂණය කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ කියන එක තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ව්‍යාපාර කරගෙන යනකොට ව්‍යාපාරවලට විවිධ අවදානම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ව්‍යාපාර ගිනි ගන්න පුළුවන්. ව්‍යාපාරවලට සුර සතුරන්ගෙන් හානි සිදු වෙන්න පුළුවන්. ඒවා එකේම ව්‍යාපාර කරගෙන යනකොට යම් යම් පාඩු වීම් සිදු වෙන්න පුළුවන්. කොට නැගිලි කඩා වැටීම් සිදු වෙන්න පුළුවන්. විවිධාකාරයේ දේපල වලට හානි සිදු වෙන්න පුළුවන්. මේ විදිහේ ව්‍යාපාරයක් කරගෙන යනකොට විවිධාකාරයේ අවදානම් වලට මුහුණ දෙන්න
සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ අවදානම් සඳහා යම් කිසි මූල්‍යමය වශයෙන් සහනයක් ලබා ගන්න තමයි රක්ෂණය කියන සංකල්පය බිහි වෙලා තියෙන්නේ. අපි රක්ෂණය කියන සංකල්පය නිර්වචනය කළොත් රක්ෂිතයා විසින් පාරික ගෙවීමටත් රක්ෂිත උපත්‍රවයක් හේතුවෙන් රක්ෂකයාට සමාවෙන රක්ෂිතයාට සිදුවිය හැකි අලාභ සඳහා රක්ෂකයා විසින් වන්දි ගෙවීමටත් රක්ෂිතයා සහ රක්ෂකයා අතර ඇති කරගන්න එකඟතාවය අපි රක්ෂණය කියලා හඳුන්වනවා. රක්ෂණය කියන්නේ තුමා. ඒ නිසා රක්ෂිතයා සහ රක්ෂකයා අතර ඇති කරගන්න එකඟතාවය රක්ෂිතයා වාරික ගෙවන්න එකඟ වෙනවා. ඒ වගේම රක්ෂකයා මේ රක්ෂිතයාට මලාභයක් දුනොත් ඒ අවස්ථාවේදී උපයනුව වන්දි ගැනීමටත් තමයි මේ එකඟතාවය ඇති කරගන්නේ. එතකොට දැන් අපි ඒ ගත්ත නිර්වචනය තුල තුන රක්ෂණයට සම්බන්ධ වැද සංකල්ප කිහිපයක් තියෙනවා. අපි මේ සංකල්ප කිහිපයක් සම්බන්ධයෙන් යොමු කර බලමු. රක්ෂණයේදී ප්‍රධානම සංකල්පයක් තමයි අවදානම සංකල්පය. අවදාන කියන එකෙන් අදහස් කරන්නේ රක්ෂණයේදී මූල්‍යමය වශයෙන් ඇස්තමයෙන් තුළ හැකි හානියක් සිදුවීමට ඉඩකඩ කියන එකෙන් අදහස් කරන්න ඕනේ අවදානම සිදුවෙන්නත් පුළුවන් සිදු නොවෙන්නත් පුළුවන්. රක්ෂණය පදනම් වෙලා තියෙන්නේ මේ අවදානම් මත. අපි රක්ෂණයේදී කියම රක්ෂණය කියන එක සරලව හැඳින්වුවොත් රක්ෂණයේදී සිදුවන්නේ මේ අවදානම් ඒකරණී වීමක් කියලා අපි කියනවා. ඒකකින් අදහස් කරන්නේ දරුවනේ අපි ගමු උදාහරණයක් ඇරෙට මෝටර් රථ රක්ෂණය මියන් අපේ රටේ රක්ෂණය මෝටර් රථ සම්බන්ධයෙන් අනිවාර්යයි. එක මෝටර් රථ සම්බන්ධයෙන් රක්ෂණය අනිවාර්යයි. මේ ඒ මෝටර් රථ වලට තියෙන අනතුරු තියෙන පුද්ගලයෝ තමයි ඒ අවදානමට මේ ආවරණය සලසගෙන තියෙන්නේ. එතනදී ඒ රක්ෂිත රක්ෂණ සමගමට වාරික මුදල් ගෙවනවා. එතනින් යම් පුද්ගලයෙකුට තමන්ගේ වාහනයට අනතුරක් වුණොත් රක්ෂණ සමාගම වන්දි ගෙවනවා. එතකොට මේ වන්දි ගෙවීම සඳහා අර අරමුදලට දායක වෙලා ඉන්න සියලු දෙනා ඒකට සම්බන්ධ වෙනවා. එහෙමනම් රක්ෂණයේදී සිදුවන්නේ මේ විදිහේ අවදානම් ඒක රාශී වීම. එනිසා රක්ෂණයේදී අවදානම කියන සංකල්පය ප්‍රධානම සංකල්පයක්. තවත් සංකල්පයක් තමයි උපත්‍රවය කියන සංකල්පය. උපත්‍රවය කියනකින් අදහස් කළේ අවදානමක් ඇතිවීමට බලපෑ හේතු. කුමන හේතුවක් නිසාද මේ අවදානම සිදුුනේ කියන එක. ඒක රක්ෂණයේදී වන්දි ගෙවීමේදී ඉතාම වැදගත් වෙනවා. ඒ අවදානම උපත්‍රවය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වෙලා තිබීම අවශ්‍යයි රක්ෂණයේදී වන්දි ගෙවීමට. ඒ වගේම රක්ෂණය සම්බන්ධයෙන් තවත් වැදගත් වන සංකල්පයක් තමයි හානිය කියන එක. හානිය යනුවෙන් අදහස් කරන්නේ කුමන හෝ උපද්‍රවයක් හේතු කොටගෙන රක්ෂිත දේපලකට සිදුවන පළුදු වීම නැතහොත් විනාශ වීම. උපද්‍රවයක් නිසා තමයි ඒ හානිය සිදුවෙන්නේ. එහෙමනම් සිදු වූ විනාශය තමයි අපි හානිය යනුවෙන් අදහස් කරන්නේ. ඒ වගේම අලාභය. අලාභය යනුවෙන් අදහස් කරන්නේ හානිය නැතහොත් පළුදු වීම මුදලින් මැනීමයි. නැතහොත් මුදලින් තක්සේරු කිරීම. ඔබට මේ සංකල්ප ටික අවදුරටත් තහවුරු කරගන්න අපි පුංචි නිදසුණක් මේ ආකාරයෙන් අරගෙන බලමු. ගිහාන්ගේ මෝටර් රථය තාප්පයක ගැටීමෙන් සිදු අනතුරෙන් රුපියල් 25,000ක් වටිනා රථයේ දකුණු පස කණ්ණාඩිය බිඳී යාම. අපි බලමු මේ සිද්ධියට අනුව අපි අර කතා කරපු සංකල්ප කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. අවදානම. මේ සිද්ධියට අනුව අවදානම තමයි රෑ අනතුරක් සිදුවීම. මෝටර් රථවලට විවිධ අවදානම්
පුළුවන්. නමුත් මේ සිද්ධියට අනුව ක්‍රියා අනතුරක් සිදුවීම තමයි සිදුවෙලා තියෙන අවදානම. උපත්‍රවය අවදානම් සිදුවීමට බලපෑ හේතුව. එහෙනම් හේතුව තාප්පයක ගැටීම නිසා තමයි මේ දේ සිදු වුනේ. හානිය තාප්පයක ගැටීම නිසා සිදු වූ පළුදුම නැත්නම් විනාශ වීම. එහෙනම් මෝටර රථයට සිදු වූ විනාශ වීම නැත්නම් හානිය තමයි දකුණු පස කණ්ණාඩිය විඳී යාම. එම හානිය මුදලින් ඇස්තමේන්තු කරන්න පුළුවන්. එය තමයි අලාභය. එහෙනම් මේ සිද්ධිය අනුව මේ වාහනයට වෙලා තියෙන අලාභය රුපියල් 25000යි. ඒ කණ්ණාඩිය බිඳී යාම නිසා සිදු වූ අලාභය. දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට මේ සංකල්ප පැහැදිලි වෙන්න ඇති. දරුවනේ මම කලිනුත් කිව්වා ව්‍යාපාරවලට විවිධාකාරයේ අවදානම් සිදු වෙන්න පුළුවන් කියලා. ගිනි ගැනීම් සිදු වෙනවා, සොර සතුරන්ගෙන් අලාභ සිදු වෙනවා, පාඩු ලැබෙනවා, මේ විදිහේ අවදානම් සිදු වෙන්න පුළුවන්. නමුත් දරුවනේ රක්ෂණයේදී මෙම හැම අවදානමක්ම රක්ෂණය කරන්න බෑ. එමනම් රක්ෂණයේදී තියෙනවා රක්ෂණය කළ හැකි අවදානම් සහ රක්ෂණය කළ නොහැකි අවදානම් කියලා. එහෙමනම් යම් අවදානමක් රක්ෂණය කරන්න නම් ඒ අවදානම තුල පහත ලක්ෂණ ඇතුළත් වෙන්න ඕනේ. මොනවද ඒ අවදානම? අවදානම පුරෝකතනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පුරෝකතනව කරනවා කියලා කියන්නේ එක වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන් යම් අවදානමක් තියෙන්න ඕනේ. ඒ වගේම අනාගතයේදී සිදුවිය හැකි අවදානම මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මූල්‍යමය වශයෙන් ඇස්තමේන්තු කරන්න බැරි නම් ඒ අවදානම රක්ෂණය කරන්න හැකියාවක් නැහැ. මොකද එහෙම නොවුනොත් වන්දි ගෙවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රක්ෂණය කළ හැකි අවදානමක තිබිය යුතු තවත් ලක්ෂණයක් තමයි අවදානම නියත නොවිය යුතු වීම. ඒ කියන්නේ අලාභය සිදු වෙන්න ඕනේ අහඹු සිදුවීමක් ලෙස. අනිවාර්යෙන්ම අවදානම සිදු වෙනවා නම් එහෙමනම් රක්ෂණයෙන් ඒ දේ බාරගන්නේ නැහැනේ. අවදානම නියත නම් අනිවාර්යෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා නේද? ඒකට ඔයගලන්ට මෙතනදී ගැටලුවක් එනවා ජීවිතය සම්බන්ධයෙන්. නේද? ඔයගලන්ට එන හිතෙන්න පුළුවන්නේ ජීවිතේට තියෙන අවදානම නියතයිනේ කියලා. උදාහරණෙ ජීවිතයට තියෙන අවදානම නියතයි. නමුත් ජීවිතය රක්ෂණය කරන්න පුළුවන්. ඒකට හේතුව ඒ ජීවිතයට තියෙන අවදානම මේ ඔප්පුවේ කාල සීමාව තුළම සිදුවෙනවද කියන එක නියත නැහැ. මම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ජීවිතයට අවදානම නියත වුණත් ජීවිතය රක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අවදානම වෙනත් සම්බන්ධතාවලින් තොර වෙන්න ඕනේ. ඒ පාඩුව රක්ෂිත වෙනත් අලාභත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්න බෑ. ඒ වගේම සත්‍යාපනය කළ හැකි විය යුතුයි. සත්‍යාපනය කළ හැකි විය යුතුයි කියන එකෙන් අදහස් කරන්නේ දරුවනේ අලාභය සිදුවීමේ හේතුව, සිදු වුණේ කොහෙදද, ස්ථානය, සිදු වේලාව, මේ අදාළ සිදු හානියේ ප්‍රමාණය, මේ හැම දෙයක්ම විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි සත්‍යාපනය කළ හැකි විය යුතුයි කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ ලක්ෂණ තියෙන අවදානම් පමණයි රක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව රක්ෂණයේදී හැම අවදානමක්ම රක්ෂණය කරන්න බෑ. එහෙමනම් අවදානම් රක්ෂණය කළ හැකි අවදානම් සහ රක්ෂණය කළ නොහැකි අවදානම් විදියට කොටස් දෙකක් තියෙනවා. අපි නිදසුන් ගම්මු රක්ෂණය කරන්න පුළුවන් අවදානම් හැටියට ගොඩනැගිලි ගිනි ගැනීම. එතකොට ගින්න නිසා සිදු හානිය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ගින්න කියන්නේ හමු සිද්ධියක්. ඒක සිදු වුණ වේලාව දිනේ ඒ දේවල් කියන්න පුළුවන්. ඒ නිසා ගොඩනැගිලි ගිනි ගැනීම වැනි දේවල් රක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම රථ වාහන අනතුරු ඒත් අර ලක්ෂණ ටික තියෙන නිසා රක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මාර්ගස්ථ මුදල් වලට සිදුවන හානි. මාර්ගස්ථ මුදල් කියලා කියන්නේ දරුවෝ මුදල් ප්‍රවාහණය කරන අතරතුර එම මුදල් වලට යම් හානියක් සිදු වුණොත්, ඒ ආවරණය කරලා තියෙනවා නම්
රක්ෂණයෙන් බන්දි ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගස්ථ මුදල් කියන එකත් රක්ෂණය යටතේ ආවරණය කරගන්න පුළුවන් අවදානම. ඒ වගේම දගුණේ රක්ෂණය කළ නොහැකි අවදානම් අපි ගත්තොත් අර ඉහත ලක්ෂණ සඳහන් නොවන අවදානම් රක්ෂණයේදී අවදානම් ලෙස රක්ෂණය කරන්න බෑ. මොනවද උදාහරණ? ව්‍යාපාර පාඩු ලැබීම. ව්‍යාපාරවලට පාඩු ලැබෙන්නේ කළමනාකරණයේ දුර්වලතා මත, වැරදි තීරණ මත. ඒ නිසා එවැනි දේවල් රක්ෂණයෙන් පාරගන්නේ නැහැ. මේ මුදලින් මනින්න පුළුවන් වුණත් එවැනි දේවල් රක්ෂණයෙන් කරන්න බෑ. මොකද ඒක කළමනාකරණ වැරදි කළමනාකරණ තීරණ නිසා සිදුවන දෙයක්. ඒ වගේම දරුවනේ ස්වභාවිකව සිදුවන ක්ෂය වීම, යල්පැනීම් වැනි දේවල් රක්ෂණය කරන්න බෑ. ඒක අනිවාර්යෙන් ස්වභාවිකව සිදුවන දෙයක්. ඒ නිසා එවැනි අවදානම් රක්ෂණය කරන්න බෑ. ඒ වගේම විභාග අසමත් වීම, ආදරය අහිමි වීම වැනි පුත්කල හැකියා මත තීරණය වන අවදානම් රක්ෂණය කරන්න බෑ. විභාගයේ අසමත් වෙයි කියලා මට රක්ෂණ ආවරණයක් ලබාගෙන තියාගන්න බෑ. නේද? ඒ වගේ දේවල් මුදලින් මනින්න බෑ. අර කලින් කතා කරපු ලක්ෂණ නැති නිසා ඒ අවදානම් රක්ෂණය කරන්න බෑ. එහෙනම් ඔයගලන්ට පැහැදිලි රක්ෂණයේදී මේ සියලු අවදානම් රක්ෂණය කරන්න බෑ. ඒ වගේ අර අපි හිතින් කතා කරපු ලක්ෂණ තියෙන අවදානම් පමණයි රක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අපි බලමු දරුවනේ මේ රක්ෂණය කොච්චර වැදගත්ද කියලා. ඇත්තටම මෙතනදී අපි කතා කරන්නේ ව්‍යාපාරිකයාට අවශ්‍ය වන උපකාරක සේවාවක් විදියට තමයි රක්ෂණය කතා කරන්නේ. ඒ නිසා ව්‍යාපාර සම්බන්ධයෙන් තමයි මෙතනදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ, වැදගත්කම අවධාරණය කිරීමේ. රක්ෂණය මගින් ව්‍යාපාරවල අවදානම් ආවරණය කෙරෙන නිසා පුද්ගලෝ මේ ව්‍යාපාරවල ආයෝජනය කරන්න පෙළඹෙනවා. මොකද තමන්ගේ මුදල් වලට යම් අවදානමක් සිදු වුණොත් ඒ අවදානම බාර ගන්න පාර්ශ්වයක් ඉන්නවයි කියලා දන්න නිසා ආයෝජකෙන් ආයෝජනයට පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම යම් ආබාධිත තත්වයකදී, මරණයකදී මූල්‍යමය ආවරණය සලස ගන්න පුළුවන්. අයිතිකරුට ව්‍යාපාරේ තමන්ගේ ජීවිතය රක්ෂණය කරලා තියෙනවා නම් ඔහුගෙන් යැපෙන්නන්ට ඒ සඳහා වන්දි ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ සේවය කරන සේවකයන්ගේ ජීවිත රක්ෂණය කරන්න පුළුවන් සේවා යෝජකයාට. ඒ අවස්ථාවේදී ඒ සේවකයෙකුට හානියක් සිදු වුණොත් රක්ෂණ සමාගම විසින් වන්දි මුදල් ගෙවනවා. ඒ නිසා තමන්ගේ සේවකයන්ව මූල්‍යමය වශයෙන් මේ විදිහේ ආවරණයක් සලසා දීම නිසා සේවකයනුත් ආයතනයට කැමැත්තෙන් රැකියාව කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒක රක්ෂණයේ ආයතනයට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම රක්ෂණ සමාගම් වල එකතු වෙන අරමුදල රක්ෂිතයන්ගේ මේ වාරික මුදල් වලින් රක්ෂණ සමාගමේ එකතු වෙන අරමුදල. ඒ අරමුදල රක්ෂණ සමාගම් රටේ ආයෝජනය කරනවා. මේ ආයෝජන නිසා රටේ ආර්ථික සංවර්ධනය සැලසෙන්න පුළුවන්. විශාල අරමුදලක් එකතු වෙනවා. ඒ නිසා ඒව රටේ ආයෝජනය කරලා කිරීම නිසා රටට ඒ ආර්ථික කටයුතු වලට ඒව දායක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දරුවනේ මේ විදේශ වෙළඳාම මේ විදිහේ සාර්ථකව කරගෙන යන්න රක්ෂණය කියන එක ඉතාම වැදගත් වෙනවා. මුහුදු දුර රක්ෂණය යටතේ මේ මුදෙන් ගෙනියන භාණ්ඩ, ඒ වගේම නැව් මේ දේවල් රක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳාම දියුණු වීමටත් මේ රක්ෂණය කියන එක ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඉන් රක්ෂණය ව්‍යාපාරිකයට ඉතාම වැදගත් වෙනවා. තමන්ගේ ජීවිත දීපල මේ සඳහා වන මූල්‍යමය හානි, මූල්‍යමය පාඩු ආවරණය කර ගැනීමේ ක්‍රමයක් විදියට රක්ෂණය ව්‍යාපාරිකයට ඉතාම වැදගත් වෙනවා. තරුණේ රක්ෂණය කියන්නේ ගිවිසුම. මේ ගිවිසුම ඇති කරගන්නේ රක්ෂිතයා සහ රක්ෂකයා අතර. රක්ෂණ ආවරණයක් ලබා ගන්න අපේක්ෂාවෙන් සිටින පුද්ගලයා මේ රක්ෂණ යෝජනාව, තමන්ගේ අදහස
ඉදිරිපත් කරනවා. ඒ අදහස ඉදිරිපත් කළාම රක්ෂණ ආයතනයේ ඒ අදහස නැත්නම් යෝජනාව පිළිගත්තට පස්සේ මේ දෙපාර්ශවය අතර ඇති කරගන්නවා ලිඛිත එකඟතාවය. ඒකට කියනවා අපි රක්ෂණ ගිවිසුම කියලා. ඒ වගේම මේ ඇති වුණ ගිවිසුම යම් ජීවිතයකට හෝ දේපලකට අදාළව රක්ෂණ සමාගම විසින් රක්ෂිතයාට දෙනු ලබන ලිඛිත සහතිකය අපි කියනවා රක්ෂණ ඔප්පුව කියලා. මේ රක්ෂණ ඔප්පුවේ සියලුම විස්තර ඇතුළත් වෙනවා. රක්ෂිතයාට තමන්ට ආවරණය කරගත හැකි අවදානම්, වන්දි ලබා ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරයන්, ඒ වගේම රක්ෂණ සමාගම කුමන අවස්ථාවලදී ආවරණයන් සලසන්නේ, ඒ ඒ අවදානම් වලදී කොපමණ වන්දි මුදලක් ගෙවනවා, මේ සියලු තොරතුරු ඇතුළත් කළා මේ දෙපාර්ශවය අතර ඇති කරගන්න කිවිසුම ලිඛිතව දක්වන සහතිකය තමයි රක්ෂණ ඔප්පුව කියලා කියන්නේ. දරුවනේ මේ ආකාරයට ඇති කරගන්නා රක්ෂණ ගිවිසුමකට ප්‍රධාන වශයෙන් පාර්ශ්ව දෙකක් සම්බන්ධ වෙනවා. අපි පළවෙනි පාර්ශ්වය කියලා කියන්නේ රක්ෂිතය. ඒ කියන්නේ මේ රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරන පාර්ශ්වය. එහෙමත් නැත්නම් මේ අවදානම තියෙන පාර්ශවය තමන්ගේ අදහස අනුව තමන් රක්ෂණ යෝජනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. එහෙනම් මේ ආවරණය සලසා ගන්න පුද්ගලයා තමයි අපි කියන්නේ රක්ෂිතයා කියලා. එයා තමයි රක්ෂණ ගිවිසුමට අනුව පළමු වන පාර්ශවය. දෙවන පාර්ශවය කියන්නේ රක්ෂකයා. රක්ෂකයා කියන්නේ මේ රක්ෂණ ආවරණය සලසන පාර්ශවය. එතකොට රක්ෂණය රක්ෂකයා සෑම විටම රක්ෂණ සමාගම. මේ පළමු පක්ෂය සහ දෙවන පක්ෂයට අමතරව තවත් පක්ෂයක් තියෙන්න පුළුවන්. අපි ඒකට කියනවා තෙවන පක්ෂය නැත්නම් තෙවන පාර්ශ්වය කියලා. ඒ කියන්නේ මේ රක්ෂිතයාත් රක්ෂකයාත් අතර කිවිසුමේ ක්‍රියාකාරීත්වය තුලින් යම් බාහිර පක්ෂයක් මේකට සම්බන්ධ වෙනවා නම් ඒ බාහිර පක්ෂ අතර තියෙන සම්බන්ධතාවට අපි කියනවා තෙවන පක්ෂය කියලා. උදාහරණයක් විදියට යම් පුද්ගලයෙක් තමන්ගේ මෝටර රථය ඒ කියන රක්ෂණ සමාගමේ රක්ෂණය කරා නම් පුද්ගලයා ආරක්ෂිතයා වෙනවා. ඒ කියන සමාගම තමයි රක්ෂණ සමාගම වෙන්නේ, කියන්නේ රක්ෂකයා. එතකොට මේ වාහනය අපි හිතමු අසල තියෙන නිවසක හැප්පෙනවා. එහෙනම් නිවසේ අයිතිකරු එතකොට තෙවන පාර්ශ්වය. එයාට ඒ දීපල වෙනුවෙන් හිමිකම් පෑමේ වන්දි ලබා ගැනීමට හිමිකම් පෑමේ අයිතියක් තියෙනවා. එහෙනම් මේ දෙන්නගේ ගිවිසුමේ ක්‍රියාකාරීත්වය ඒ බාහිර පක්ෂය අතර සම්බන්ධතාවයක් පොරඩැකිනවා. එහෙනම් රක්ෂණ ගිවිසුමකට ප්‍රධාන පාර්ශ්ව දෙකක් සහ තෙවන පාර්ශ්වය කියලා තවත් පාර්ශ්වයක් සම්බන්ධ වෙනවා. මේ විදිහේ රක්ෂණ ගිවිසුමක් වළංගු වෙන්න නම් එහි මූලිකාංග කිහිපයක් ඇතුළත් වෙන්න ඕන. මුලින්ම මේ විදිහේ රක්ෂණ ගිවිසුමක් ඇති කරගන්න රක්ෂිතයා තුළ අදහසක් පහළ වෙන්න ඕන. ඒ කියන්නේ නෛතික බැඳීමක් ඇති කරගන්න රක්ෂණ සමාගමක් සමග අදහසක් පහළ වෙන්න ඕන. මට ජීවිත රක්ෂණයක් ඕනේ, මගේ දේපල රක්ෂණය කරන්න ඕනේ, මේ විදිහේ අදහසක් ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ මේ අදහස රක්ෂණ සමාගමකට යෝජනා කරන්න ඕනේ. අපි ඒකට කියනවා අර්පණය හෙවත් යෝජනාව කියලා. උඩ මේ යෝජනාව පිළිගැනීම සිදු වෙන්නත් ඕනේ. පිළිගැනීම නැත්නම් ප්‍රතිග්‍රහණය කියලා කියනවා. යෝජනාව පිළිගත්තොත් තමයි ගිවිසුමට එළමෙන්නේ. රක්ෂණ සමාගම තමයි ඒ යෝජනාව පිළිගන්නේ. ඒ වගේම මේ ගිවිසුම නීත්‍යානුකූල වෙන්න ඕනේ. නීති විරෝධී වෙන්න බෑ. නීතියට එකඟ වෙන්න ඕනේ. ඒ වගේම මේ පාර්ශ්ව දෙකටම, ඒ කියන්නේ යෝජනාව ඉදිරිපත් කරන පාර්ශ්වයට සහ යෝජනාව ප්‍රතිග්‍රහණය කරන පාර්ශ්වයට, දෙපාර්ශ්වයටම මේ නෛතික බැඳීම ඇති කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ. දෙපාර්ශ්වයටම මේ හැකියාව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ විදිහේ රක්ෂණ ගිවිසුමක් ඇති වෙන්න මේ මූලිකාංග බලපාන. දනුවනේ
ඕගොල්ලෝ බලන්න තිරේ දිස්වෙනවා විශාල ගසක් නේද? තාම පුළුල්ව විහිදිලා ගිහිල්ලා තියෙන දැවැන්ත ගසක්. රක්ෂණය කියන්නේත් මේ වගේ විශාලව ව්‍යාප්ත වුණ විශාලව වැඩුණු ගසක්. මේ ගසේ මේ විදිහේ පැවැත්ම රඳා පවතින්නේ මේ විදිහට ශක්තිමත්ව මේ ගස මේ විදිහට තියෙන්නේ ඒ ගහේ තියෙන මුල් නිසා. උගලන්ට පැහැදිලි ඇති විශාල මුල් ගොඩකින් මේ ශක්තිමත්ව අල්ලගන්න. එහෙමනම් රක්ෂණය කියන ගසේ ශක්තිමත් භාවය රඳා පවතින්නේ ඒ රක්ෂණයට සම්බන්ධ මූල ධර්ම නිසා. නැත්තම් අපි මේවට කියනවා රක්ෂණ සිද්ධාන්ත කියලා. රක්ෂණ කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා තියෙන සිද්ධාන්ත නැත්තම් මූලධර්ම අපි රක්ෂණ මූලධර්ම කියලා කියනවා. අපි ප්‍රධාන වශයෙන් රක්ෂණ මූලධර්ම හයක් ගැන සාකච්ඡා කරමු. පළවෙනි මූලධර්මය තමයි රක්ෂ හිමිකම. ඊළඟ මූලධර්මය උපරිම විශ්වාසය නැත්තම් අපි ඒකට කියනවා සද්භාවය කිය. ඊළඟ මූලධර්මය පාණි පූර්ණේ. ඊළඟ මූලධර්මය දායකත්වය. ඊළඟ රක්ෂණ මූලධර්මය ආදේශනය. ඊළඟට ආසන්නතම හේතුව. එහෙනම් මේ මූලධර්ම අපි එකින් එක අරගෙන නිදසුන් ඇසුරින් මේ විදිහට පැහැදිලි කර ගමු. රක්ෂ හිමිකම් එහෙමත් නැත්නම් කියන්න පුළුවන් රක්ෂණීය හිමිකම කිය. රක්ෂ හිමිකම කියලා අදහස් කරන්නේ රක්ෂණාවරණයක් ලබා ගන්න පුද්ගලයෙකුට එම විෂය වස්තුව සම්බන්ධයෙන් ඇති නීත්‍යානුකූල අයිතිය නැත්නම් නීත්‍යානුකූල සම්බන්ධතාවය. ඒ කියන්නේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති දෙයක් රක්ෂණය කරන්න බෑ. මෙම රක්ෂණ මූලධර්මවලදී දරුවනේ ජීවිත රක්ෂණය සහ දීපල රක්ෂණය කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ මූලධර්ම රක්ෂණ ජීවිත රක්ෂණයට වගේම දීපල රක්ෂණයටත් අදාළ වෙනවා. නමුත් සමහර රක්ෂණ මූලධර්ම ජීවිත රක්ෂණයට අදාළ නොවෙනේවා තියෙනවා. අපි ඒ අවස්ථාවලදී එමෙනි මූලධර්ම මොනවද කියන එක සාකච්ඡා කරමු. මේ රක්ෂ හිමිකම කියන මූලධර්මය ජීවිත රක්ෂණයට වගේම දීපල රක්ෂණයටත් අදාළ වෙනවා. යම් ජීවිතයක් හෝ දීපලක් සම්බන්ධයෙන් කෙනෙකුට රක්ෂ හිමිකමක් ලැබීමට නම් ප්‍රධාන කාර්ය දෙකක් ඉටු වෙන්න ඕනේ. ඒ මොකද්ද? ඒ අදාළ විෂය වස්තුව පැවතීමෙන් ආර්ථිකමය වශයෙන් ලාභයකුත් එම විෂය වස්තුව නොමැති වීමෙන් අහිමි වීමෙන් යම් ආර්ථිකමය අවාසියකුත් ඇති වෙන්න ඕනේ. එවැනි ලක්ෂණ තියෙනවා නම් අපි ඒ විෂය වස්තුව යම් පුද්ගලයෙකුට රක්ෂණය කළ හැකි විෂය වස්තුවක් විදියට සලකනවා. ඒ නිසා රක්ෂණයේදී රක්ෂණාවරණයක් ලබා ගැනීමට නම් මේ රක්ෂ හිමිකම කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි නිදසුන් විදියට ගත්තොත් රක්ෂ හිමිකම සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයෙකුට තමන්ගේ භාර්යාවගේ ජීවිතය රක්ෂණය කරන්න පුළුවන්. ඒකට හේතුව නීත්‍යානුකූලව ඔප්පු කළ හැකි ලියවිල්ලක් මේ දෙපාර්ශ්වයට තියෙනවා. විවාහ සහතිකය. ඒ වගේම භාර්යාවටත් පුළුවන් ස්වාමි පුරුෂයාගේ ජීවිතය රක්ෂණය කරන්න. මේ දෙපාර්ශ්වයටම තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් රක්ෂ හිමිකමක් තියෙනවා. හැබැයි දරුවනේ මතක තියාගන්න රක්ෂණ නීතිය අනුව දෙමාපියන්ට දරුවන් රක්ෂණය කිරීමට හැකියාවක් නැහැ. නමුත් තමන්ගේ ජීවිත රක්ෂණ උප්පුවල යැපෙන්නු හැටියට දරුවන්ව නම් කිරීමේ හැකියාවක් තියෙනවා. එවිට එම දරුවන්ට අදාළ ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ නිසා දරුවන්ව රක්ෂණය කරනු හැක. නමුත් හිමිකම් ලැබීමට තමන්ගේ රක්ෂණ උප්පුවල දරුවන්ගේ නම් යෙදීමට හැකියාවක් තියෙනවා.
ඒ වගේම දේපල සම්බන්ධයෙන් ගත්තොත් දේපලක නීත්‍යානුකූල අයිතිකරුවෙක් ඉන්නවා. ඒ දේපලේ නීත්‍යානුකූල අයිතිකරුට ඒ දේපල රක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. හිතන්න මෝටර රථයක හිමිකරුවෙකුට එම මෝටර රථය රක්ෂණය කරන්න පුළුවන්. නිවසක අයිතිකරුවෙකුට ඒ නිවස රක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ණය හිමියෙකුට තමන්ගේ ණයගැතියෙකුගේ ජීවිතය ඒ ණය කාල සීමාව තුළ ණය ප්‍රමාණය දක්වා රක්ෂණය කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ රක්ෂ හිමිකම කියන මූල ධර්මය දරුවනේ විවිධ රක්ෂණවලදීත් වෙනස් වෙනවා. ජීවිත රක්ෂණය කියන එක අපි ගත්තොත් රක්ෂණීය හිමිකම කියන මූල ධර්මය අවශ්‍ය වෙන්නේ මේ ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී විතරයි. වන්දි ලබා ගන්න අවස්ථාවේදී රක්ෂණීය හිමිකමක් තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සමුද්‍රීය රක්ෂණයේදී මේ රක්ෂ හිමිකම කියන මූල ධර්මය අවශ්‍ය වෙන්නේ ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී නෙවෙයි වන්දි ලබා ගන්න අවස්ථාවේදී. ඒ නිසා අපනයන කරුට වගේම ආනයන කරුටත් තමන්ගේ ප්‍රවාහනය කරන භාණ්ඩ රක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට දීපල මේ සමුද්‍රීය රක්ෂණයේදී රක්ෂ හිමිකම අවශ්‍ය වෙන්නේ වන්දි ලබා ගන්න අවස්ථාවේදී. නමුත් දීපල රක්ෂණයේදී මේ අවස්ථා දෙකේදීම, ඒ කියන්නේ ගිවිසුමට ලැබෙන අවස්ථාවේදී සහ වන්දි ලබා ගන්න අවස්ථාවේදී කියන අවස්ථා දෙකේදීම රක්ෂණීය හිමිකම කියන එක අවශ්‍ය වෙනවා. හොඳයි. ඊළඟ මූල ධර්මය තමයි උපරිම විශ්වාසය. රක්ෂිතයා සහ රක්ෂකයා විසින් රක්ෂණ ගිවිසුමට අදාළව හෙළිදරව් කළ යුතු සියලු තොරතුරු සත්භාවයෙන් අවංකව හෙළිදරව් කරන්න ඕනේ. මේ උපරිම විශ්වාසය කියන මූල ධර්මයත් ඉතාම වැදගත් වෙනවා. රක්ෂණය කියන්නේ ගිවිසුමක් නිසා විශ්වාසය කඩවීමෙන් මේ ගිවිසුම අහෝසි වෙන්න පුළුවන්. ගිවිසුම අහෝසි වුණොත් වන්දි ලබා ගැනීමට හැකියාවක් නොමැති වෙන්න පුළුවන්. එතකොට මේ දෙපාර්ශවය රක්ෂිතයා සහ රක්ෂකයා ගිවිසුමට අදාළව සියලු තොරතුරු හෙළිදරව් කරන්න ඕනේ. අපි නිදසුන් විදියට ගත්තොත් රක්ෂිතයාගේ පාර්ශවයෙන් තමන්ගේ වයස, තමන්ට තියෙන අසනීප තත්ත්වයන්, වෛද්‍ය වාර්තාවන්, තමන් ලබාගෙන තියෙන වෙනත් රක්ෂණ ඔප්පු, තමන්ට තියෙන ආදායම්, මේ සියලු තොරතුරු රක්ෂකයා බලාපොරොත්තු වන දේවල් නොසඟවා හෙළි කරන්න ඕනේ සත්භාවයෙන්. ඒ වගේම රක්ෂකයාත් ඒ විදිහටම රක්ෂකයා වන්දි ගෙවන්නේ කුමන අවස්ථාවලදීද, ආවරණයන් සලසන්නේ කුමන අවස්ථාවලදීද, ඒ ආකාරයට ඒ කටයුතු සිදු කරන්න ඕනේ. එසේ නොවුනොත් රක්ෂකයාට විරුද්ධවත් රක්ෂිතයාට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙනුනේ. ඒ නිසා උපරිම විශ්වාසය කියන එක වන්දි ලබා ගැනීමේදී ඉතාම වැදගත් වෙනවා. කිවිසුම අහෝසි වුණොත් විශ්වාසය කඩවීම නිසා වන්දි නොලැබී යාමට හැකියාවක් තියෙනවා. ඉවගේම දරුවනේ හානිපූර්ණය කියන මූල ධර්මය ඉතාම වැදගත් මූල ධර්මයක්. මේ මූල ධර්මය ජීවිත රක්ෂණය සඳහා අදාළ වෙන්නේ නැහැ. මේ මූල ධර්මය අදාළ වෙන්නේ දේපල රක්ෂණය සඳහා පමණයි. ඒකට හේතුව මොකද කියන එක ඔයගලන්ට මේ හානිපූර්ණ මූල ධර්මය අවබෝධ කරගත්තට පස්සේ තේරෙයි. හානිපූර්ණ මූල ධර්මය කියන්නේ යම් රක්ෂිත දේපලකට හානියක් සිදු වූ විට එම දේපල යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් පමණක් ගෙවීම හානිපූර්ණ මූලධර්ම. ඒකෙන් අදහස් කරන්නේ ඒ දේපලට සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ආකාරයට යම් මුදලක් ගෙවීම තමයි රක්ෂණයේදී සිදුවෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවාද පුතේ ඇයි ජීවිතයට මේක අදාළ නොවෙන්නේ කියලා? ජීවිතයකට වන හානිය යථා තත්ත්වයට පත් කරන්න බෑ. ඒ නිසා හානිපූර්ණ මූල ධර්මය ජීවිත රක්ෂණය සඳහා අදාළ වෙන්නේ නැහැ. අපි හිතමුකෝ
පුද්ගලයේ ක්‍රියාන තුරකට ලක් වෙලා ඒ පුද්ගලයාගේ කකුලක් කපන්න උනායි කියලා. එහෙම වුණොත් ඒ දේ යථා තත්ත්වයට පත් කරන්න බෑ. යාට මුදලක් ලැබෙන්න පුළුවන්. නමුත් යථා තත්ත්වයට පත් කරන්න බෑ. කකුලක වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑනේ අපිට. ඒ නිසා හානිපූර්ණ මූලධර්මය ජීවිත රක්ෂණය සඳහා අදාළ වෙන්නේ නැහැ. අපි ඒක අදාළ වෙන්නේ දේපළ රක්ෂණය සඳහා පමණයි. මේ සඳහා නිදසුණක් අපි බලමු. රුපියල් 140ක් වටිනා මෝටර රථයක් එම මුදලටම රක්ෂණය කර ඇති අවස්ථාවක රුපියල් 102කමාරක අලාභයක් සිදු වුණොත් වන්දි වශයෙන් එම පුද්ගලයාට ලැබෙන්නේ 102කමාරක් පමණ. ඊට වඩා ලැබුණොත් එයාට ඒ රක්ෂණය නිසා ලාභ ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා හානිපූර්ණ මූලධර්මයෙන් රක්ෂිතයන්ට ලාභ ලැබීමට තියෙන ඉඩකඩ අවහිර කරලා තියෙනවා. ඒ නිසා රක්ෂණයෙන් සිදුවන්නේ හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට මුදලක් ලැබීම පමණයි. එය ලාභ ලැබීමට තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හානිපූර්ණ මූලධර්මයෙන් ඒ හානිය යථා තත්ත්වයට පත් කරන්න ප්‍රමාණ මුදලක් ගෙවනවා. එමගින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් මූලධර්මයක් තමයි දායකත්වය. දායකත්වය කියන මූලධර්මයත් දරුවනේ මේ හානිපූර්ණ මූලධර්මයේ යටතේම තියෙන උපමූලධර්මයක්. ඒ නිසා හානිපූර්ණ මූලධර්මයක් ජීවිත රක්ෂණයට අදාළ නොවන නිසා මේ දායකත්වයේ මූලධර්මයක් ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ යම් දේපලක් රක්ෂණ ආයතන කීපයක රක්ෂණය කරලා තියෙන විටක එම දේපලට යම් හානියක් සිදු වූ විටක ඒ සඳහා සියලුම රක්ෂණ ආයතන අනුපාතිකව දායක වීමෙන් වන්දි ගෙවන බව. ඒ කියන්නේ රක්ෂණ සමාගම් කීපයක රක්ෂණය කරලා තියද්දී ඒ දේපලට හානියක් වුණොත් හැම රක්ෂණ සමාගමකින්ම වන්දි ගෙවුවොත් ඒ දේපලේ වටිනාකම ඉක්මවලා මුදල් ලැබෙනවා. එහිදී රක්ෂිතයාට ලාභ ලැබීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා මෙම මූලධර්මයෙන් කියන්නේ ඒ සියලු රක්ෂණ සමාගම් අනුපාතිකව දායක වෙලා මේ වන්දි මුදල අදාළ පුද්ගලයාට ගෙවනවා. අපි මේකට නිදසුණක් මේ ආකාරයෙන් සලකලා බලමු. 110ක දේපලක් A, B හා C යන රක්ෂණ සමාගම්වල අනුපිළිවෙලින් 105යි, 103යි, 102යි බැගින් රක්ෂණය කරලා තියෙනවයි කියලා හිතමු. මේ වගේ අවස්ථාවක අපි හිතමු රුපියල් 100ක පාඩුවක් සිදු වුණයි කියලා. මේ දේපලට රුපියල් 100ක පාඩුවක් සිදු වුණයි කියලා හිතමු. එහෙනම් මේ A, B, C කියන ආයතන තුන අනුපාතිකව දායක වෙනවා. 5ට 3ට 2 අනුපාතයට දායක වෙලා එම ලක්ෂය කියන පාඩුව සඳහා වන්දි ගෙවනවා. එතකොට ඒ කියන රක්ෂණ සමාගම 10න් 5ක් ඒ කියන්නේ රුපියල් 50,000ක්. ඒ වගේම B කියන රක්ෂණ සමාගම 10න් 3ක් ඒ කියන්නේ 30,000ක්. ඒ වගේම C කියන රක්ෂණ සමාගම 10න් 2ක් ඒ කියන්නේ රුපියල් 20,000ක්. එතකොට මුළු මුදල රුපියල් 100,000යි. ඊට වඩා ලැබෙන්නේ නැහැ. ඊට වඩා ලැබෙන්නේ නැහැ. එතකොට මේ ආයතන සියලු දෙනාම වන්දි ගෙවුවා නම් එහෙනම් මේ ලක්ෂයේ ඉක්මවලා වන්දි ලැබෙනවා. ඒ නිසා දායකත්ව මූලධර්මයෙන් කියන්නේ මේ විදිහට රක්ෂණ සමාගම් අනුපාතිකව දායක වෙලා තමයි ඒ අදාළ වන්දි මුදල ඒ රක්ෂිතයාට ගෙවන්නේ. ඒ වගේම දරුවනේ අපි ඊළඟ මූලධර්මයේ බලමු ආදේශනීය මූලධර්මයේ. මේ මූලධර්මයත් හානිපූර්ණ මූලධර්මයේම උපමූලධර්මයක්. ඒ කියන්නේ මේ මූලධර්මයත් එතකොට ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දේපල රක්ෂණයට පමණයි. මේකෙන් අදහස් කරන්නේ යම් රක්ෂක දේපලට සිදුවන හානියකදී රක්ෂණ සමාගම වන්දි ගෙවීම පසුව බාහිර පාර්ශ්වයන් ඒ රක්ෂිතයාට ලබන්න පුළුවන් වෙනත් වාසි අයිතීන් තියෙනවා නම් ඒ සියල්ල රක්ෂකයන් පවා
වෙනත් මාර්ගවලින් ලැබෙන්න තියෙන සියලු දේවල් රක්ෂිතාට ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ වන්දිය පමණයි. ඒ දේවල් සියල්ල රක්ෂණ සමාගම විසින් පවරා ගන්න. අපි නිදසක් බලමු විදිහට. රුපියල් ලක්ෂ 50කට රක්ෂණ කළ මෝටර රථයකට සිදු වනතකින් එම රථයේ මුළුමනින්ම විනාශ වුනම් එම රක්ෂණ සමාගම වන්දි වශයෙන් ගෙවනවා ලක්ෂ 50ක්. මෝටර රථයේ සුන්බුන් වටිනාකම රක්ෂිතයාට ලැබෙන්නේ නැහැ. මොකද රක්ෂ මේ මෝටර රථයේ වටිනාකම ලක්ෂ 50යි රක්ෂිතයාට ලැබිලා තියෙනවා. එතකොට සුන්බුන් වටිනාකම ඒ කියන්නේ අනතුරට පිටතුරු වුණ යකඩකට රක්ෂිතයාට මොකද ඒකත් විකුණලා මුදලක් ගන්නවනේ. ඒ මුදල ඇති වෙන්නේ අර මුළු මුදල ගෙවපු රක්ෂණ සමාගම. එහෙනම් සුන්බුන් වටිනාකම පවගා සිදුවෙලා තියෙන්නේ රක්ෂිතයාට විවිධ මාර්ග වලින් ලබා ගන්න පුළුවන් දේ අවහිර කිරීම. ඒ වගේම දනුවනේ තවත් රක්ෂණ මූලික තමයි අම හේතුව. ආසන්නතම හේතුව කියලා කියන්නේ යම් දේපලකට හෝ ජීවිතයකට වුණ හානියකදී ඒ හානිය සිදුවෙන්න හේතු කීපයක් බලපාලා තියෙන්න පුළුවන්. ඒ හේතු කීපය අතරින් මේ හානිය සිදුවෙන්න බලපාපු හේතුව රක්ෂණයෙන් ආවරණය වෙලා උප්පුවෙන් ආවරණය වෙලා තියෙනවා නම් පමණයි වන්දි ගෙවන්නේ. ඒ හානිය බලපෑ හේතුව උප්පුවෙන් ආවරණය වෙලා නැත්නම් වන්දි ගෙවන්නේ නැහැ. එහෙනම් මේ ආසන්නතම හේතුව කියන මූල ධර්මය ජීවිත රක්ෂණයට සහ දීපල රක්ෂණයට කියන දෙකටම එකසේ බලපානවා. අපි නුදසුනක් බලමු. සොරපිය රක්ෂණ ඔප්පුවක් හිමි පුත්කලයකට තම නිවසට ඉන්නකින් හානියක් සිදු වූ විට වන්දි ලබාගත නොහැක. ඊට හේතුව හානිය සිදුවීමට බලපෑ හේතුව ගින්න. කොට ගින්න කියන එක සොරපිය රක්ෂණයේ ඔප්පෙන් ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා නිවස තහානි සිදුවීමට බලපෑවි ගින්න නිසා මේ රක්ෂණය ඔප්පුව යටතේ ඔහුට වන්දි ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා දරුවනේ මේ රක්ෂණ මූල ධර්ම ඊටාම වැදගත් වෙනවා. මොකද විවිධ රක්ෂණ සමාගම් විවිධාකාරයෙන් වන්දි ගෙවීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවකදීම මේ මූල ධර්ම වලට අනුකූලව තමා රක්ෂණ සමාගම කටයුතු කරන්නේ. ඒ නිසා මේක ගිවිසන්නේ. ඒ නිසා රක්ෂණ සමාගම් මේ ආකාරයෙන් මූල ධර්ම අනුගමනය කරමින් සිද්ධාන්ත අනුගමනය කරමින් තමන්ගේ රක්ෂිතයන් සමග ගනුදෙනු සිදු කරනවා. අපි රක්ෂණය සමග සම්බන්ධ වෙන තවත් වැදගත් සංකල්ප දෙකක් තියෙනවා. ඒ සංකල්ප දෙක ගැනත් අවධානය යොමු කරමු. එකක් තමයි ප්‍රතිරක්ෂණය. ප්‍රතිරක්ෂණය කියන්නේ නැවත රක්ෂණය කිරීම. ප්‍රතිරක්ෂණය කියන්නේ දවනේ රක්ෂණ සමාගම තමන් වෙත තියෙන රක්ෂණ ඔප්පු නැත්නම් තමන් වෙන රක්ෂණ අවදාන රක්ෂණ ආයතනය විසින් වෙනත් රක්ෂණ සමාගමක රක්ෂණය කිරීම. එතකොට එහිදී ඒ වාක්‍යය ගෙවන්නේ ඒ අදාළ රක්ෂණ සමාගම. අපි උදාහරණයක් හැටියට මෙහෙම හිතමු. ශ්‍රී ලංකාවේ තියෙන රක්ෂණ සමාගමක් තමන් පැවරිලා තියෙන අවදානම් සියල්ල එංගලන්තයේ තියෙන සමාගමක රක්ෂණය කරනවා. එහෙනම් එතනදි සිදු වෙන්නේ ප්‍රතිරක්ෂණ. එතකොට ඒ වාරිකය ගෙවන්නේ අදාළ ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම. මේ ප්‍රතිරක්ෂණය ඇත්තටම මේ රක්ෂිතයාට සහ රක්ෂකයාට කියන දෙපාර්ශවයටම ඉතාම වැදගත්. මොකද රක්ෂිතයන්ගේ අවදානම් ටික තමයි රක්ෂණ සමාගමට බාර දීලා තියෙන්නේ. ඒ අවදානම් ටික සඳහා තවත් ආවරණයක් තියෙනවායි කියලා කියන්නේ රක්ෂිතයන්ට තමගේ රක්ෂිත දීපල සම්බන්ධයෙන් හොඳ ආවරණයක් තියෙනවා. ඒ වගේම රක්ෂිතයන්ට තමන්ගේ වාරික මුදල් මේ වගේ අවම ප්‍රමාණයකින් පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ප්‍රතිරක්ෂණය නිසා. මොකද රක්ෂණ සමාගමට හානියක් වුණොත් රක්ෂණ සමාගමත් රක්ෂණය වෙලා තියෙන නිසා ඒ අවදානම බාර ගන්න පාර ඉන්න නිසා මේ
ගෙවන වාරික මුදල් අඩුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. රක්ෂණ සමාගම පැත්තෙන් ගත්තත් රක්ෂණ සමාගම තමන්ගේ අවධානය පාර්ශ්වයට ඉන්න නිසා ඒගොල්ලන්ට ශක්ත මේ ව්‍යාපාරය කරගෙන යාමේ හැකියාව ඒ නිසා ප්‍රතිරක්ෂක කියන රක්ෂිතයාට සහ රක්ෂකයාට දෙපාර්ශ්වයටම වැදගත් වෙන්න. රක්ෂණය කියන්නේ මෙතන රක්ෂණී ප්‍රාණණය කියන්නේ විශාල වටිනාකමක් තියෙන දීපල කොටස් කළ රක්ෂණ සමාගම් කීපයක රක්ෂණය කරනවා. ඒ අවධානම ශාන් නිසා කොටස් කරලා සමාගමට බැඳීමේ හැකියාව තියෙනවා. අනතුරක් සිදුනොත් ඒ අනතුරට වන්දි ගන්නේ තමන් බාරගත් ආයතනයේ ප්‍රමාණයට පමණයි. ඒ අදාළ රක්ෂණ සමාගම වන්දි ගෙවනවා. එහෙමත් නැති වුණොත් රක්ෂිතයාට බලපෑම් කරන ඒ නිසා තමන් බාරගත් අවධානමේ ප්‍රමාණය රක්ෂිතයා විසින් වන්දි රක්ෂණය සහ ප්‍රාණය කියන සංකල්ප දෙකත් මේ රක්ෂණයත් එක්ක සම්බන්ධාන සංකල්ප දෙකක්. ඉතින් මම හිතන දරුවනේ ඔයගොල්ලන්ට මේ කසීමට අපි අද දවසේ සාකච්ඡා කළ රක්ෂණය කියන කුමක්ද කියලා රක්ෂණය සම්බන්ධ සාකච්ඡා කරපු සංකල්ප කියන රක්ෂණ පදනම් වෙලා තියෙන අවධාන පත්‍ර වෙන සංකල්ප. ඒ වගේම රක්ෂණ ගිවිසුම සම්බන්ධයෙන් කොහොමද මේ රක්ෂණ ගිවිසුමකට එළඹෙන්නේ කියන එක මේ වගේ වැදතුරුතුරු රාක්ෂණ දික්කම් කළා. ඒ වගේම රක්ෂණ කර්මාන්තය විධිමත් පවත්වන අවශ්‍ය වෙන රක්ෂණ මූලධර්ම නිදසුන් ඇසුරින් අද කතා කළා. හිතනවාට මේ කාල සීමාව තුළ මේ රක්ෂණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ තැනින් යම් අවබෝධයක් ලැබෙන විවිධ රක්ෂණ වර්ග සම්බන්ධයෙන් ඔබට අවස්ථාවකදී වැඩසටහනදී ඒ පිළිබඳව අවබෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අද දවසේ අපි සාකච්ඡා කළ කොටස මෙතනින් සාකච්ඡා මේ ලැබිච්ච කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වැඩසටහන් සඳහා සක්‍රීයව දාලා ඕගොල්ලන්ගේ විෂය කොටස් ආවරණය කරගන්නලා ඉල්ලා සිටිමින් අද වැඩසටහන ආයුබෝවන් දරුවනේ.